රාත්‍රි 9යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය වත්සලා දිසානායක ප්‍රකාශය මයුරි අපේසිංහ. නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන යන බව ජනපති පවසයි. ඒ කෙරෙහි තම පූර්ණ විශ්වාසය තබා ඇති බවට TMVP පක්ෂින් ප්‍රකාශයක්. ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බවට හා තවත් මුහුදු ප්‍රදේශ කිහිපයක් රළ විය හැකි බවට අනතුරු එඟවීම්. ප්‍රංශය සහ චීනය අභ්‍යවකාශ ගවේෂණයට නව චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි. පන්දුවාර 2020 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දිනාගේ වටේ තවත් තරගයක් දැන්. නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ව්‍යාපෘති කිහිපයක් රජය ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විරුගල් අරු සිට අරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම එක් පියවරකි. මඩකලපුව කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධනය කිරීමටත් අපේක්ෂිතයි. නැගෙනහිර පළාතේ පශු සම්පත් ක්ෂේත්‍රය හා අධ්‍යාපනය නගා සිටුවීමටත් සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේ උරුමය ජාතික වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිරිසකට ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවයකට එක්වෙමිනි. ත්‍රිකුණාමලිය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමටද අපේක්ෂිතයි. ඊට ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ විශාල කෘෂි ව්‍යාපාර ආරම්භ කෙරේ. මඩකලපුව සහ ත්‍රිකුණාමලිය ඇති මහවැලි ව්‍යාපාරයට අයත් නොදියුණු ඉඩම් දියුණු කිරීමේ වැඩසටහනක් කඩිනමින් ඇරඹේ. නැගෙනහිර සහ අක්නිදිග යන විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු තවදුරටත් දියුණු කෙරේ. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කරමින් නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් සයිබල ගැන්වීමටත් අපේක්ෂිත බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. අද පැවති උරුමය සින්නක්කර ඔප බෙදා දීමේ වැඩසටහනේදී සංකේතවත් ලෙස පවුල් 192කට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරිණි. මෙම අධ්‍යයනයේදී පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබා දීමට නියමිතයි. ඉංග්‍රීසියේ ඩිප්ලෝමා ධාරීන් 252 දෙනෙකුට ගුරුපත් වීම පිරිනැමීමත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. TMVP පක්ෂයේ නායක සිවනිසතුරේ චන්ද්‍රකන්තන් මහතා ඇතුළු පාක්ෂිකයෝ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙති. එම හමුව නොබෝ වේලාවකට පෙර එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එළඹෙන ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාට තම පක්ෂී සහාය ලබා දෙන බව එහිදී චන්ද්‍රකාන්තන් මහතා ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරයි. එම හමුව පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛ පුවතින් බලාපොරොත්තු වන්න. පුසුන් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරපුර පුදබිම ප්‍රමුඛකටගෙන අදත් දිවයිනේ ප්‍රදේශ රැසක පුසුන් කලාප පැවැත්වෙන බව අප වාර්තාකරුවෝ පවසති. අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳුන් අභ්‍යසදී පැවැත්වෙන පුසුන් සති පිරිත් පින්කම් මාලාව යටතේ අද දිනේ පිරිත් සූත්‍ර දේශනයක් පැවැත්වේ. අටම ස්ථාන පූජා භූමි සහ අනුරාධපුරයේ ආශ්‍රිත වෙහෙර විහාරස්ථාන රැසක ආමිස හා ප්‍රතිපත්ති පූජා පින්කම් මේ වන විටත් පැවැත්වේ. හෝමාගම නගරය ආශ්‍රිතව සංවිධානය කර ඇති ධර්ම රශ්මි පුසුන් කලාපයේ දෙවැනි දිනය අදයි. ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අදහසකට අනුව මෙම පුසුන් කලාපය සංවිධානය කර තිබේ. පිටිපන NSBM හරිත සරසවි භූමියේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම පුසුන් කලාපය විවෘත කෙරිණි. එම සරසවියේ සිසුන් හා කාර්ය මණ්ඩලය එහි සංගීත අංශය සමග එක්ව ඉදිරිපත් කළ බැති ගී සරණයකින් වැඩසටහන ආරම්භ විය. පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වෙන පහන් කුඩු තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ පහන් කුඩුවල විදුලි ආලෝකය විවෘත කළේද අගමැතිවරයායි. හරිත සරසවි පරිශ්‍රයේ සිට පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය දක්වා මාර්ගයේ පුරා දින 3ක් එම පහන් කුඩු ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. පුසුන් කලාපිට සමගාමීව සංවිධානය කරන දන්සලද ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කර ඇති එම දන්සලේ එකවර දහසකට ආහාර ගැනීමේ පහසුකම් පවතී. අද මධ්‍යම රාත්‍රිය තෙක් හෙට දහවල් 12 සිට සවස 3 වන තෙක් සහ නැවත හෙට සිට සවස 6 සහ මධ්‍යම රාත්‍රියේ 12 තෙක් එම දන්සල විවෘතව පවතී.
සඳහිරු මහසෑ පොසොන් කලාපය ලබන 24 වෙනිදා තෙක් පැවැත්වේ. එම පොසොන් කලාපය ඊයේ විවෘත කෙරිණි. ඒ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම පොසොන් කලාපයට දායකත්වය සපයයි. පොසොන් කූඩු 50ක් එම කලාපයේදී ප්‍රදර්ශනය කෙරේ. ඊයේ ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පොසොන් බැතිගේ සරණයක් සහ සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්වුණි. සඳහිරු මහසෑ පොසොන් කලාපය තුළ දර්ශනීය තොරණද නිර්මාණය කර ඇත. එම පොසොන් කලාපයේ දන්සල් කිහිපයක් සංවිධානය කර තිබේ. පොසොන් පුන් පොහොය නිමිතින් සඳහිරු සෑය පුණ්‍යභාර ගිණුම වෙත පරිත්‍යාගශීලීන් බැර කළ රුපියල් 133ක් යොදවා මිලදීගත් රුධිර කාන්දුකන්න යන්ත්‍රය තමුත්තේගම මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමත් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. අනුරාධපුර තිරප්පණිය කට්ටමුරිච්චාන ගම්මානයේ අභිනවීන් ඉදිකළ අඩි 60ක් උස චෛත්‍ය රාජානන් වහන්සේ විවෘත කිරීම අද සිදුවිය. ඒ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් වික්‍රම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. හදිසියේ අභාව ප්‍රාප්ත වූ ප්‍රමිතා නිරෝෂණී මහත්මිය සිහිපත් කරමින් ඒ මහත්මියගේ සොයුරු එච්.පී. නලින් හේරත් මහතාගේ දායකත්වයෙන් එම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර ඇත. ශ්‍රමද දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවෙනි. කට්ට මුරිච්චාන විද්‍යාලයට මූල්‍යාධාර පිරිනමීමක්ද යුද හමුදාපතිවරයා අතින් සිදුවිය. මෙම අවස්ථාවට වන්නේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WPAD නානායකර මහතා ඇතුළු යුද හමුදා නිලධාරි හා ප්‍රදේශවාසීහු ලෙසක් එක්ව සිටියහ. බලපිටිය වතුගෙදර පොසොන් කලාපය ලබන 26 වෙනිදා තෙක් පැවැත්වේ. අංග රැසකින් එම පොසොන් කලාපය සමන්විත වේ. අලුත්ගම ශාසන දචාරාම විහාරස්ථානයේ ඉදිකර ඇති පොසොන් පහන් කොටුව අද සිට ලබන 25 වෙනිදා තෙක් එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරේ. පුල්මොඩියේ අසිරිමල ආරණ්‍ය සේනාසනයේ ඉදිකරන ලද චෛත්‍ය රාජානන් වහන්සේගේ සර්වජ්‍ය ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සහ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය ලබන 25 වෙනිදා උදෑසන සිදු කෙරේ. ජාතික සමගිය අපේක්ෂා කරන්නේ නම් එකිනෙකාට චෝදනා කිරීම නතර කළ යුතු බව ඇමති මනුෂ්‍ය නානා කර්මතා පවසයි. ගාල්ල මාගාල්ල පුරාණ හච්චිවත්ත ඉස්ලාම් දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. එම දේවස්ථානය පෞරාණික උරුමයක් ලෙස නම් කරමින් ඒ සඳහා අවශ්‍ය පුරා විද්‍යාත්මක ගවේෂණ කටයුතු ඇනපීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ඇමතිවරයා මෙහිදී අදහස් දැක්විය. විත්ත පුරවසි භාවය ඇති පුද්ගලින් ඡන්ද විමසුම් සඳහා ඉදිරිපත් වීම වළක්වා ගැනීමට දේශපාලන පක්ෂවලට හැකියාව ඇතැයි ජමිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහිවා මහතා පවසයි. අපේක්ෂක ලේඛන සකස් කිරීමේදී විත්ත පුරවසි භාවය හිමිදැයි අපේක්ෂකයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට පක්ෂ ලේකම්වරුන්ට වගකීමක් ඇතැයිද හිතම පෙන්වා දෙයි. මෙරට වගා කරන ලද එළවලු සහ පළතුරු අස්වනුහානිය වළක්වා ගැනීමට ප්‍රමාණවත් අවධානයක් තවමත් යොමු නැතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි. පසු අස්වනු නාස්තිය තවදුරටත් අවම කර ගැනීමේ හැකියාව පවතී. මෙරට එළවලු මිල ඉහළ යාමට එයද එක් හේතුවක් වී ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ රට ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස් රැකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ඉදිරි වසර පහ තුළ නැගෙනහිර පළාත පුනර් සංවර්ධනයකට ගෙනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉස් වියලානින්දන් මහතාගේ නායකත්වෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සංගමේ සාමාජිකයන් හා ජනාධිපතිතුමා අතර අද මඩකලපුවේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී වික්‍රමසිංහ මහතා මේ බව කීය. ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ඉන්දියාව තවත් විදෙස් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කෙරේ. නැගෙනහිර පළාතට නව කර්මාන්ත සහ ආයෝජන ගෙනීමටත් නියමිතයි. හිඟුරක්වඩ ගුවන්තොටුපළ දියුණු කිරීම සමග ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, දඹුල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල ජනතාවටද ප්‍රතිලාභ හිමිවේ. මඩකලපුව ගුවන්තොටුපළද දියුණු කළ යුතුය.
මෙහිදී අදහස් දැක්වූ TMVP පක්ෂයේ නායක රාජමාත්‍ය සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන් මහතා පැවසුවේ මෙම හමුව නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඉරණමේ සහ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යක් බවට පත්කරන දිනයක් වනු ඇති බවයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතුළු නැගෙනහිර පළාත කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත පදනම්ව පවතී. ජනාධිපතිතුමාට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් තිබේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේදී පළාත් සභාව හරහා හැකිතාක් බලය ලබා දිය යුතු බව ජනාධිපතිතුමා විවෘතව ප්‍රකාශ කර තිබේ. එතුමා ඉදිරියේදී එම විසඳුම් ලබා දෙනු ඇතැයි යන බලාපොරොත්තු ඇත. ආර්ථික ගැටලුකාරී තත්ත්වයක් හමුවේවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට එතුමා කටයුතු කළේය. රටේ ඉදිකිරීම්, කර්මාන්ත, නිෂ්පාදන, කෘෂිකාර්මික නවීකරණය, ධීවර යන ක්ෂේත්‍ර, කෘත්‍රිම බුද්ධිය සහ නවීන තාක්ෂණය ඉහළ තලයකට ගෙනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමට ශක්තිය, දැනුම සහ හැකියාව ඇති එකම පුද්ගලයා වික්‍රමසිංහ මහතායි. නැගෙනහිර පළාත දියුණු කිරීමට එතුමා තුළ ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දුනහොත් පසින් යැපෙන නැගෙනහිර පළාතේ ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිවේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය. මේ අතර දෙමළ ප්‍රගතිශීලී සංගමේ නායක රාජමාත්‍ය එස් ව්‍යාලානන්දන් මහතාගේ නිවසේ පවති හමුවකටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය. එහිදී පාක්ෂිකයන් සමග මෙන්ම එස් ව්‍යාලේන්ද්‍රන් මහතාගේ පවුලේ සාමාජිකයන් සමගද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය. විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින් ශක්ති හඬ අවධානය පිණිසයි. පුසුන් කලාප නැරඹීමට පැමිණෙන ජනතාව තම වාහනවල ආරක්ෂිත අගුලෝ නිසි පරිදි යෙදීමට අවධානය යොමු කළ යුතු බව පොලිසිය පවසයි. ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සහ පාපැදි සොරකම් කිරීමට තැත්කිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා වී ඇත. රථවාහන අනතුරු හා තදබද අවම කර ගැනීමටත් අවධානය යොමු කරන්නේ පොලිසිය ජනතාවට දන්වා සිටී. ප්‍රංශය සහ චීනය අභ්‍යවකාශ ගවේෂණයට නව චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි. ලෝන් මාර්ච් 2 රොකට්ටුව මගින් එම යානය අභ්‍යවකාශගත කෙරිණි. චන්ද්‍රිකාවෙහි බර කිලෝග්‍රෑම් 930. ස්විට්සර්ලන්තයේ ගිනිකොන දිග ප්‍රදේශයට අයහපත් කාලගුණ තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. එනිසා සිතෝ අධික ජල ගැලීම් හේතුවෙන් තිදෙනෙකු අතුරුදන්ව තිබේ. තවත් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇතැයිද විදෙස් වාර්තා අනාවරණ කරයි. පිරිසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. මේ වසරේ පළමු කාර්තුවේදී කර්මාන්ත ආර්ථික කටයුතුවල 11.8% වර්ධනයක් අත්කර ගැනීම සඳහා යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ නිෂ්පාදනය 8.3% ඉහළ යාමට රුකුල කෝ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රිදිපිලි, නිමියඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු 6.6% හා ගෘහස්ථ නිෂ්පාදනය 1.3% වර්ධනය වීමත් කර්මාන්ත ආර්ථික කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ඉවහල් වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දිනාගේ වටේ තවත් තරගයක් දැන් පැවැත්වේ. බංග්ලාදේශය සහ ඉන්දියාව ඊට තරගවදී. කාසිය වාසිය දිනාගත්තේ බංග්ලාදේශයයි. එම පිළ ප්‍රථමින් පන්දු රැකීමට තීරණය කළේය. මුලින් පන්දුවට පහර දෙන ඉන්දියා කණ්ඩායම පන්දුවාර 3-1 පන්දුවක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදෙවි ලකුණු 35ක් ලබා සිටියේය. තරගයේ පැවැත්වෙන්නේ කේමන් දෝපතේ නෝට් සවුන්ඩ්හිදීය. මෙය තරගාවලියේ පළවන කාණ්ඩයට පැවැත්වෙන තරගයකි. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 47 තරගය මෙයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයි.
ග්‍රීක් පුද්ගලික සමාගම කල්තබා ගත හැකි සෙමෙන්ට් පැකට්ටුවක් වෙළඳපොළට හඳුන්වා දෙයි. එවැනි නිෂ්පාදනයක් මෙරටට හඳුන්වා දුන් ප්‍රථම වතාවමයයි. ඊට SLS සහතිකයේද හිමිව තිබේ. හඳුන්වා දීමේ විශේෂ අවස්ථාව ඇමති ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දිනක සිදු කෙරිණි. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ආර්ථික පුවත් ආවරණේ හරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව මේ වන විට ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 300.63ක් ලෙසයි. විකුණුම් මිල රුපියල් 310.05කි. යුරෝ එකක ගැනුම් මිල රුපියල් 321.23කි. විකුණුම් මිල රුපියල් 334.80කි. රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක් අමතන්න 011.5880.400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක් අමතන්න 011.5880.400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර්සයට වැඩි තද වැසි ඇතිවිය හැකිය. මාතලේ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවද දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොත්විල් දක්වා විරලට ඔප්පෙන්වන මොහොතු ප්‍රදේශ රළු විය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම මොහොතු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 65ට ආසන විය හැකිය. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වාත් ත්‍රිකුණාමලයේ සිට මුලතිව් සහ කණ්කසන්තුරේ හරහා මන්නාරම දක්වා විරලට ඔප්පෙන්වන මොහොතු ප්‍රදේශවල සුළඟේ වේගයද ඉහළ යා හැකිය. එය පැයට කිලෝමීටර් 55ක් පමණ වනු ඇත. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනුවර නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ තද සුළං ඇතිවිය හැකිය. මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන්නේ දෙපාර්තමේන්තුව පවසයි. යලි සිරස්තල නැගෙනහිර පළාත පුරුල් සංවර්ධනයකට ගෙන යන බව ජනපති පවසයි. ඒ කෙරෙහි තම පූර්ණ විශ්වාසය තබා ඇති බවට TMVP පක්ෂයෙන් ප්‍රකාශයක්. ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බවට හා තවත් මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු විය හැකි බවට අනතුරු ඇඟවීම්. ප්‍රංශය සහ චීනය අභ්‍යවකාශ ගවේෂණයට නව චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි. පන්දුවර 2020 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දිනාගේ වටේ තවත් තරගයක් දැන් ප්‍රවෘත්ති සමත්යි.